අයිබෝවන් උදව් නත්තල ඔබ සියලු දෙනාට සාමය සතුට පිරී සුබ නත්තලක් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාත් ප්‍රථම නවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. සුබිලිදාගේ උත්පත්තිය සමග සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ අසිරිමත් නත්තල් දිනය අදයි. ලෝකවාසීන් නත්තල පිළිගත් හැටි जनपति दलदा समिदुन वेंदपुदा गानी कटुनायक बंडारनायक जात्यांतर ग्वांटोटुपल हेट सिट वे उर्ताई हेट दिन रुसियावे मोस्काव सिट पेमिनीमिट नियमितवतिबू संचारक ग्वान्याना थावकालिकव अथीटुवाई मातर प्रदेश देकाक हुदे कला कराई प्रतमें देशिय पुआत උඳුවප් සීතලත් සමග උදා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සමරන අසිරිමත් නත්තල් දිනය අදයි. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙවර නත්තල පිළිගන්නට සහ සමරන්නට ලෝකවාසීන්ට සිදුව තිබෙනවා. අදින් වසර 2020කට පෙර අතව බෙත්ලිහිමි කුඩා ගවලෙනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවුඩය ගෙන ආ ජේසු බිලිඳාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරත්හි විසු මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලිඳා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසින්. මේ අසිරිමත් දරුවපත සිදු වූයේ සීතල දෙසැම්බරේ ගවලෙන සීතල මීදුම් අතරින් පායා තිබූ ඒ අපූර්ව බල්ගාතරව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයට හෙළි කළා. නත්තල හා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා. නත්තල් ගස, නත්තල් සීයා, නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කෑම මේසය මේ අතරින් කිහිපයක්. නමුත් නත්තල සැමරිය යුත්තේ එහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින්. උදා වූ නත්තලේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ සාමයේ සහ ප්‍රේමයේ සුභාරංචිය ලොව පැතිරේවා යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලක්වැසි ලෝවැසි කිතුණු බැතිමතුන්ගේ සෑම නිවසක්ම හදවතක්ම සාමයෙන් සහ නිරෝගී භාවයෙන් ඉතිරේවා යන්නයි. සියල්ලන්ට ප්‍රේමයේ දායාද කරමින් සාමය සතුට හා දයාවෙන් මනුසත් බව පැහැර කරන්නා වූ නත්තලක් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නත්තල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ ප්‍රදේශයේ ළමා නිවාසයකට ගොස් එම දරුදැරියන් සමග මෙවර නත්තල සැමරීමට කටයුතු කළා. බොහොම සුන්දරයි, බොහොම වැදගත් කාලයක්. ඒ වගේම ලොකු දයාවකින්, ආදරයකින්, කරුණාවකින් අපිට මේ කාලය ගත කරන්නට පුළුවන්කම ලැබුණා. අසිරිමත් නත්තල පිළිගැනීම වෙනුවෙන් සියත සංවිධානය කළ සියත එක නත්තල් විශේෂ වැඩසටහන් මාලාව හලාවත කාමෙල් මාතා ආසන දේවමෙදුරේ සිට ඔබට තිරින කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ප්‍රධාන දේවමෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් දේවමෙදුරේදී පැවැත්ුණේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙවර ප්‍රධාන නත්තල් දේවමෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒ රාත්‍රියේ 11:45ට කඳාන ශාන්ත සෙබස්තියන් දේවමෙදුරේදී පැවැත්වුණා. අපගේ දේශයට ආදරය කරමු. අපගේ දේශය වෙනුවෙන් යාඥා කරමු. එලෙසම කෝවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත් වී සිටින, පීඩාවට පත් විය හැකි සියලු දෙනා වෙනුවෙන් යාඥා කරමු. එමෙන්ම මෙවර සියත විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙත ගෙනෙනු ලැබුවේ හලාවත කාමෙල් මාතා ආසන දෙව්මෙතුරේ සිටයි.
පින් බර දිනයක් ලෝකවාසී කිතුරු ජනතාවට ඒ වගේම ලෝකවාසී සිළුම ජනතාවට ලෝක ගැලුම් කරවානන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිපත් කරන පින් බර දවසෙන් ඒ වගේම දෙවි සමිඳුන් අපේ යදිමු අප වෙනුවෙනුත් ඒ වගේම අපේ රට ලෝකේ වෙනුවෙනුත් විශේෂයෙන්ම අප මුණ පාසිටින මේ අවදානම් තත්ත්වෙන් අප මුදා ගන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල මහානාහිමි පාණන් වහන්සේ බැහැදතු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක්ද විමසා සිටියා. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙමුල් කුඹුරේ විමල ධම්ම අනුනාහිමියන් සහ අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරි අනුනාහිමි පාණන් වහන්සේ බැහැදතු ජනාධිපතිවරයා උන්වහන්සේලා සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පාණන් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ සහ එහි ලේකකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ සුව දුක් විමසා සිටියා. අනතුරුව අස්ගිරි ගෙඩිගේ විහාරයේ වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියන් බැහැදක උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එක් වුණා. අස්ගිරි මහපිරිවෙන වෙතද ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය ආරම්පණාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු හෙට සිට යලි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද පස්වරු 12 සිට හුදකලා කෙරුණා. මේ අතර අද පස්වරු වන විට COVID-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 551 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
රටතුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතයේ හමුවේ දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර හා යෝනකපුර නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද පස්වරු 12 සිට හුදකලා කෙරුණා. මේ අතර කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු සඳහා හෙට සිට යලි විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට මෙරට ගුවන්තොටුපළට පැමිණීමට සහ පිටවීමට අවසර හිමිවනවා. සෞඛ්‍ය ආරක්ෂිත උපදේශනවලට අනුව එම ක්‍රියාමාර්ග ගන්න අපපයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. එසේම මොස්කව් නුවර සිට රුසියානු සංචාරකින් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා ලබන 31 වනදා දක්වා මෙරටට නොපැමිණෙන බවයි සිවිල් හා ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. කෙසේ වෙතත් යුක්‍රේනයේ සිට සංචාරකින් රැගත් ගුවන් යානයක් එළවෙන 28 වනදා මෙරටට පැමිණෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ දින තහවුරුනේ. අදාළ නාගරික මන්ත්‍රීවරයා ඉකුත් 19 වනදා උපන්දින සාදයකට සහභාගී වී ඇති අතර ඒ හේතුවෙන් හැටන් දික්කොය නගර සභාවේ ලේකම්වරයා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයා බාලකෘෂ්ණන් මහතා සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක්. ඔහු පසුගිය 20 වනදා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පළාත් සභා මැතිවරණය පවත්වන්නේද නැද්ද යන්න තීරණය කළ යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් අනතුරුව බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් 69 ලක්ෂයක ඓතිහාසික ජනවර්මක් ලබා දුන්නේ කේන්ද්‍රීය ප්‍රමුඛතම කාරණේ තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. බෙදුම්වාදයට ඉඩ නැති මූලධර්මවාදී අන්තවාදයන්ට ඉඩ නැති මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ඇලේබග ජනයාගේ සමගිය රැකෙන මේ රටේ මිනිස්සුන්ගේ හැකියාවෙන් මේ රටේ සබහාදාමයේ හැකියාවෙන් අපේ මුතුන් මිත්තු අපිට ඉතුරු කරලා තිබෙන දේවල හැකියාව එකතු කරගත්තු මේ රටට ඕන දේ මේ රටේ නිෂ්පාදනය කර ගැනීමේ ජාතික ආර්ථික ගමනකට මේ රට හරවන්න පුළුවන් මේ රටේ නූතන පරම්පරාවන්ගේ අභිලාෂයන් සම්පූර්ණ කරන්න පුළුවන් නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනේම තමයි ඒ 69 ලක්ෂයේ ජනයාගේ පරම අභිලාෂය බවට පත් වුනේ. අගෝස්තු 5 පැවති මැතිවරණයෙන් අපිට 3-2ක් දුන්නා. නොවැම්බර් 16 69 ලක්ෂයේ ජනවරමට ව්‍යවස්ථාවක් ගේන්න බෑයි කියලා අපි කියපු ඉඳ ඒකට 3-2 බලයක් අපිට ඕනේ කියපු ඉඳ මිනිස්සු 3-2 බලයකට දුන්නා. මොකටද දුන්නේ? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. මොකක් සඳහාද? ජාතික සමගිය ගොඩනැගීම සඳහා. අන්තවාදයේ පෙරදවීම සඳහා. බෙදුම්වාදයේ පෙරදවීම සඳහා. ජාතික ආර්ථිකයේ ගොඩනැගීම සඳහා. තරුණ පරම්පරාවේ අභිලාෂය ඉෂ්ට කිරීම සඳහා. දැන් කරන්න ඕන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන තුරු අපි දන්නේ නව ආණ්ඩුක්‍රම ස්ථාවක් ගේනකොට ඒ ජාතික සමගිය සුරක්ෂිත කොට පවත්වගෙන යන පළාත් සභා මේ තියෙන විදිහට මොන වෙයිද කියලා අපි දන්නේ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඉතලින් පස්සේ අවශ්‍ය මැතිවරණ තිබ්බොත් තමයි වඩා නිවැරදි ජනවරමට අපි හිසපාත් කළා වෙන්නේ. දැන් පළාත් සභා නැතුව අවුරුදු 3ක් තියෙනවා. රට මොකද උනේ? දැන් උතුරු නැගෙනහිර දෙපළාතෙත් පළාත් සභා එහෙට දුන්නේ. දැන් එහෙ පළාත් සභා නැතුව යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? පළාත් සභා නැතුව කිසි දෙයක් වෙලා නැහැ. පළාත් සභා තිබුණාම තමයි රට අවුල්ලා තියෙන්නේ. ඒ නිසා පළාත් සභා පිළිබඳ සාකච්ඡාව ගැනෙන්න ඕන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් අනතුරුව මිසක් ඉන් මෙහා පැත්තේ නෙවෙයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ කොරෝනා මුවාවෙන් මහමැතිවරණයේ පැවැත්වීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. එගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැන් මේ නත්තල් උත්සව සමයේ රටේ ජනතාව විශේෂයෙන්ම කිතුණු බැතිමතුන් තමන්ගේ මේ අසිරිමත් නත්තල් උත්සවයත් සමරන එක සීමා කරලා තියෙනවා කොරෝනා මර්ධනය කරන්න ආණ්ඩුවට දෙන සහයෝගයක් ඇති. අපි අපේ වෙසක් උත්සවය පරිත්‍යාග කළා. අපේ සිංහල අලුත් අවුරුද්දේ කරන චාරිත්‍ර වාරිත්‍ර සහ උත්සව සියල්ල පැත්තක තියුවා පොසොන් එක පරිත්‍යාග කරා. මේ හැම පරිත්‍යාගයක්ම කළ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරණේදී සිංහයා වගේ කිව්ව විදියට පට පට ගාලා මේ කොරෝනා මර්ධනය කළ රටේ ජනතාවට සහනය ලැබෙයි. හැබැයි ආණ්ඩුව මොකක්ද දෙවෙනුවට කරන්නේ? ආණ්ඩුව කරන්නේ ජනතාව මේ හැම පරිත්‍යාගයක් කරනස්සේ කොරෝනා එක ඉස්සරහට දාලා ඒකට මුවා වෙලා තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඇතුළු ජනතාවට එදා ජනාධිපතිවරණදී දීපු පොරොන්දු ඉටු කරන එකෙන් හැංගෙන්න කොරෝනා පාවිච්චි කරන එක තමයි ආණ්ඩුව කරන්නේ. ආණ්ඩුවට ඕන අර අනවශ්‍ය වෙලාවක මහමැතිවරණ ඇති වූ වගේ අනවශ්‍ය වෙලාවක මිනුවන්ගොඩ පොකුර පැතිරෙද්දී රට වහන්න නැතු
ඒක පැතිරෙන්න ඇරලා විසසම්මත කරගත්තා වගේ මේ ඔක්කොටම මුවා වෙලා පලාස් සභා ඡන්දෙ තියන්න තමයි අද ආණ්ඩුවට ඕන. අපිත් කැමති මේ වෙලාවේ ඡන්දෙකට යන්න. ඡන්දෙකට යන්න වැඩිම කැමති අපි. අපි කියන පුළුවන් නම් ආණ්ඩුවට ඔය මහමැතිවරණ දිහා හරි ජනාධිපතිවරණ දිහා හරි ගණිපු ඡන්ද ප්‍රතිශතය අරගෙන පෙන්වන්න කියලා අපට අභියෝග කරන්න පුළුවන් ආණ්ඩුව. හැබැයි අපි නිතරම වගකිව යුතු විපක්ෂයක් හැටියට බාල බොළඳ ලාභ දේශපාලනයෙන් වාසිය සාක්විය දා ගන්න උත්සාහ කරන්නේ නැති විපක්ෂයක් හැටියට අපි කියන්නේ මේ වෙලාවේ ජනතාව මේ හැම පරිත්‍යාගයක්ම කරද්දි මේකට මුවා වෙලා තමන්ගේ තක්කඩිකම් හොරකම් මැරකම් අර මහර බන්ධනාගාරෙ වෙච්ච මිනි මැරුම පවා කොරෝනා එක උස්සරහට දාලා ඒකට මුවා වෙලා ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙත. තලවකලේ නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලකට පැමිණි පුත්කලෙකු එම වෙළඳසැලේ රන් ආභරණ ප්‍රදර්ශනය කර තිබූ රාක්‍යක් විවෘත කර රුපියල් ලක්ෂයක් පමණ වටින රන් මාලයක් සොරාගෙන තිබෙනවා. එම පුත්කල රන් ආභරණ සොරා ගන්න අයරු එම වෙළඳසැලේ සපි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ඌසියම්මහනිකායේ කලබුලුලන්ද පාර්ශ්වයේ මහානායක බොරලන්ද හින්නරංගුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය රත්කරව්වේ ප්‍රේමරතන හිමියන් ඊ රාත්‍රියේදී අපවත් වී තිබෙනවා. කලක් රෝගාතුරුව සිටි උන්වහන්සේ අපවත් වන විට 71 හැවිරිදි වියෙහි පසු අතර ආදාහන පූජෝත්සවය නිරෝධායන නීතිවලට අනුකූලව හෙට පසුරේ සිදු කිරීමට නියමිතයි. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවිල කළුපළඹ ප්‍රදේශයේදී අදාළියම සිදු වූ රියානුතුරකින් එක් පුත්කලෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. මෙතරබෙල්ලවය තනමන්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවය ගල්වංගු ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වන තුරුකින් තරුණියක ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.